ගවයන්ට වන්දිගවීම සම්බන්ධයෙන් මොනවගේ තත්ත්වයක් ඒද මොකද අස්වනු හානි සිදුවීමත් එක්ක ගොවි වන්දි බලාපොරොත්තු වෙන ගොවීන් පාරට බැහැලත් තින මේ වෙද්දිම වන්දි වෙනුවෙන් සටන ආරම්භ කරනවා කියලා මහ බණ්ඩාගාරයට ශක්තියක් තියෙයිද මේ අනපේක්ෂිත අවස්ථාවට මුදල් වෙන් කරන්න? ඔව් ඇත්තෙන්ම ඉතින් කළ යුතු යමක් තියෙනවා නම් රජයක් හැටියට අනුමත කරනවා නම් දැන් අපි දැක්ක ගොවීන් ප්‍රශ්න ඇති මොකද අපේ රටේ ඉන්නේ කලිදු යැපුම් මට්ටමේ ගොවියෙක් එක කන්නයක් ප්‍රමාණ පරක් වුණොත් ඔහු පාරට බහින්නේ නිකන් නෙවෙයි. මොකද උන් ව්‍යවසායකින්ගේ තත්ත්වයට ඇවිල්ලා නැහැ. නෑ ඔහු ළඟ බැංකුවේ ඉතුරු සල්ලි නෑ. ඔහු මේ කන්නේ කපන වීටිකටත් සෑහෙන ගානකට කඩෙන් එක්ක බඩු අරගෙන පෝර ටික ණයට අරගෙන ණය වෙලා වුණේ. එවැනි ගොවියෙක් ඉන්නේ. එවැනි ගොවියෙක්ගේ අපදාව කියන එක රජයකට නොසලකා ඉන්න බෑ. සලකන්න වෙනවා. ඉතින් අපි අර පරණ කියමනක් දෙන වැලේ ගෙඩි බැලට බර නෑ කියලා උඩට ඉතින් ක්‍රම මොනවා කරලා හරි අපි කළ යුතු දේවල් ප්‍රමුඛතා දැන් අපි දැන් අපේ විදේශ IMF එක පවා අපේ මූලික කාරණාවල් දි බලන දේ තමයි සමාජ සුභ සාධන. ඉස්සර බැලුවේ නෑ. ඕන විතරම කිව්ව සුභ සාධන විදිහ වැඩිම බල ගැටේ කියලා. හැබැයි දැන් ඊට වඩා වෙනස්. මොකද අපි වැටිලා ඉන්නේ අර යැපු මට්ටමේ පහළට ආව විශාල පිරිසක් ඉන්නවා. අපි ගොවියත් මොකද පහුගිය පරිසර තිබිච්ච පොහොර පිළිබඳ කාරණාවත් එක්ක ඔවුන් කන්න දෙක තුනක් ආදායමක් නැති මිනිස්සු වුණා. ඒ නිසා දැන් ඔවුන් යන්තම් වත ගන්න වෙලාවේ ඔවුන් ආරක්ෂා කරන්න අපිට වගකීමක් තියෙනවා.